මෙරට වාහන එකලස් ක්‍රීම් ක්ෂේත්‍රයේ විශේෂී සංස්ථානයක් සටහන් කරමින් කුලියපිටිය වෙස්ටර්න් ඔටෝමොබයිල් ඇසෙම්බලි ප්‍රයිවට් ලිමිටඩ් නවීන වාහන එකලස් ක්‍රීමේ කර්මාන්ත ශාලාව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතින් විවෘත කෙරුණා. දකුණු ආසියාවේ දෙවැන්තම වාහන එකලස් ක්‍රීමේ කර්මාන්ත ශාලාව වන වෙස්ටර්න් ඔටෝමොබයිල් ඇසෙම්බලි ප්‍රයිවට් ලිමිටඩ් කර්මාන්ත ශාලාව සඳහා වැය කර ඇති මුදල ඩොලර් මිලියන 27ක්. මෙම කර්මාන්ත ශාලාවේ එකලස් කරන ලද පළමු වාහනය වන ආසන 15ක මගී වෑන් රථය මෙම මාසයේ අවසානයේදී වෙළඳපොළට නිකුත් කිරීමට නියමිතයි. ගෝලීය මෝටර රථ විශේෂඥයින් විසින් නිර්මාණය කර ඇති ඉහළම මට්ටමේ ජාත්‍යන්තර යන්ත්‍රෝපකරණ වලින් සමන්විත මෙම කර්මාන්ත ශාලාව මගින් තරුණ තරුණියන්ට ඍජු සහ වක්‍ර රැකියා අවස්ථා රසක් නිර්මාණය වෙනවා. එමගින් ගෝලීය කර්මාන්ත අවශ්‍යතාවලට අනුකූලව ජාත්‍යන්තර මට්ටමේ වෘත්තීය පුහුණු ආයතනයක්ද මෙහි පවත්වාගෙන යන අතර මෙරට තරුණ තරුණියන්ට එම පුහුණුව මගින් විදේශ රැකියාවන් සඳහා යොමු වීමට අවස්ථාව සැලසෙනු ඇති. මේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කර්මාන්ත ශාලාවේ නිරීක්ෂණ චාරිකාවක නිරත වූ අතර කාර්ය මණ්ඩලය සමගද සුහද කතා බහක නිරත වුණා. අනතුරුව පැවති උත්සව සභාව අමතමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේ මෙරට ආර්ථිකය ශක්තිමත් කෙරෙන ව්‍යාපෘති විරෝධතා හමුවේ නතර කර දැමීමට කිසිවෙකුට ඉඩ නොදිය හැකි බවයි. වෙස්ටර්න් ඔටෝමොබයිල් සමාගමේ මේ කර්මාන්ත ශාලාව විවෘත කිරීම ගැන මට විශේෂ හේතුවක් තියෙනවා. මේ කර්මාන්ත ශාලාව තමයි අග්නිගද ආසියාවේ විශාලම SKD කර්මාන්ත ශාලාව. සෙමි නොක්ඩවුන් වාහන මෙහාට ගේන මේක ආරම්භ කරද්දී විශේෂයෙන්ම අපි 2015 මේක අනුමත කළේ. එදා ඉඳන් ඒකට විරුද්ධව විශාල ව්‍යාපාර ගියා. පරීක්ෂණ පැවැත්තුවා. පාර්ලිමේන්තුවේ ප්‍රශ්න කරා. අන්තිමට 2019 පටන් ගන්න තිබුණේ මේ ව්‍යාකෘතිය
කොවිඩ් වලටත් අපේ ආර්ථිකය කඩා වැටීමටත් අසු වුණා. ඒත් මම ජනාධිපතිවම තීරණය කරා තියෙන ව්‍යාකෘති සියල්ලම ක්‍රියාත්මක කරන්න. ඒ නිසා අවුරුදු එකහමාරක් යන්ට පෙර අද වෙස්ටර්න් ඔටෝමොබයිල් සමාගමේ වැඩ කටයුතු ආරම්භ වෙලා තියෙනවා. මේ කර්මාන්ත ශාලාවට ඇත්ත වශයෙන්ම වර්ෂයකට වාහන 50,000ක් නිෂ්පාදනය කරන්න පුළුවන්. ඒකේ බලාපොරොත්තුව මේ ලංකාවෙන් එන මේ වාහන අපනයනය කරන්න. අපේ අපනයන ආර්ථිකයේ කොටසක් හැටියට. නමුත් මේ ලංකාවේ කතාව මෙතනයි. වෙනත් රටවල් ආයෝජකයන් කැඳවල ඇවිල්ලා විගහට ආරම්භ කරනවා. මේක අවුරුදු 2කින් ආරම්භ කරන්න තියෙන. අපිට අවුරුදු 10ක් ගියා. හැම එක්කෙනාම බලන්නේ මේකට විරුද්ධ මොකක්ද කියන්නේ. කවුරුත් පක්ෂ වැඩ කටයුතු කරන්න උත්සාහ දරුවේ නැහැ. බැරුවේ මේකට විරුද්ධව නවත්තන්න. ලංකාවට මේක ලැබිලා රැකියා ගන්න තිබුණේ අවස්ථාව අපි නැති කරගත්තා. මම ඒවට ඉඩ දෙන්නේ නැහැ. මම මේ රට බාර අරගෙන ඉදිරියට ගෙනියන්නේ මේ වැඩසටහන් නියම වශයෙන් ක්‍රියාත්මක කරන්න. මොකද මේක මෙතන තිබුණේ සැලැස්මක කොටසක්. මේ සමග කුලියා පිටිය දිනු කිරීම සමග බින්ගිරියේ අක්කර 1000ක ආයෝජන කලාපයක් ආරම්භ කරනවා. විශාල මේක දැනට අක්කර 1000කින් අපි ආරම්භ කරන්නේ. කුලියා පිටිය එක පැත්තක්, බින්ගිරි අනෙක් පැත්ත. තුන් වෙනුව තවත් අක්කර 500ක් වෙන් කළා තියෙනවා ඉරණවිල. ඒ අක්කර 500 අපි වෙන් කළා තියෙන්නේ ඇත්ත වශයෙන්ම සංචාරක කලාපයක්. එහෙනම් පළවෙනි වතාවට සංචාරක ආ නිෂ්පාදනය එකත කරපු එක කලාපයක් මෙතෙන්ට ඇති වෙන්නේ. ඒකේ ප්‍රධාන නගරය වෙන්නේ කුලියාපිටිය. ඉතින් මම බලාපොරොත්තු වෙනවා මේක වටේ තවත් ව්‍යාපාර ඇති වෙයි කියලා. දෙවනුව තියෙන්නේ පුහුණුව. මේ වැඩ කටයුතු ඇති වුණාම දැන් තියෙන පුහුණු පිරිස් මදි. දැන් තියෙන ඉංජිනේරු සංඛ්‍යාව මදි. ඒ නිසා ලංකාවේ තියෙන ඉංජිනේරු සංඛ්‍යාව වැඩි කරන්නත් ඒ වගේම පුහුණු කරන්නත් වැඩ කටයුතු කරගෙන. දැන්ට කුරුණෑගල විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු අංශයක් ඇති කරන්න තියෙනවා. මෙහි ඉංජිනේරු අංශයක් ඇති කරන්න තියෙනවා. අපි තාක්ෂණ අංශයට යන්න තියෙනවා. අපි යන්න තියෙන 21 ශතවර්ෂයේ මැද භාගයට. ඒක අතහැරලා යන්න එපා. ඒකේ භුක්ති විඳින්න මේ පිටිපස්සේ ඉන්න ඔබ සියලු දෙනා. අපි කවුරුවත් නෙමෙයි. ඔබ සියලු දෙනා මේකෙන් භුක්ති විඳිනවා. අපි මෙතන අරගන්න ඕනේ. අපිට අවස්ථාව ලැබිලා තියෙනවා දැන් ඉදිරියට යන්න. මේ චීන සමාගම් මෙතෙන්ට ආවාගේ යුරෝපියන් සමාගමුත් මෙහාට එන්ට තියෙනවා. ඒ අය ඉන්නේ නිල වශයෙන් අපේ බංකොලොත්භාවයේ ඉවත් කරනකන්. අපි IMF එක කතා කරලා තියෙනවා, ලෝක බැංකුව එක කතා කරලා තියෙනවා, ඒ වගේම ආසියානු සංවර්ධන බැංකුව එක කතා කරලා තියෙනවා. අපේ ණය දුන්න රටවල් 18 එක්කම අපි සාකච්ඡා කරලා තියෙනවා. දැන් අපි අවසන් වටේට සාකච්ඡා කරනවා පුද්ගලික බැඳුම් කරුවන් එක්ක. එහෙනම් මේ කොන්දේසි උඩ අපි ගත් එකඟත්වයේ උඩ අපි ක්‍රියා කරනකම මේ ලැබෙනවා. කවුරු හරි බලනවා නම් සමහරු කියනවා මේ වෙනස් කරන්න යනවා කියලා. අපිට එන ඒ සහයෝගයක් නැති වෙනවා. අපිට එන මුදලුත් නැති වෙනවා. ආපහු මේක කල් යනවා. අපිට තියෙන්නේ IMF සංවිධානයේ ගිවිසුම එක්ක අකුරක් වෙනස් නොකර මේක ඉදිරියට ගෙනියන්නේ. එහෙම කරයන් පස්සේ මේවා කර්මාන්ත ශාලා මෙතන විතරක් නෙමෙයි මේ ප්‍රදේශයේම අපි ඇතිකරන්න, බින්ගිරිය ප්‍රදේශය ඇතිකරන්න බලාපොරොත්තු වෙනවා. මම බලන්නේ වයඹ විශාල දියුණුවක් ඇති කරන්න. අපි ගම්පහ ඇති කරා වාගේ දැන් වයඹට ඒක ගේන්න. වයඹේ දියුණුව ඇති කරන්න. ඒකේ ආරම්භයක් හැටියට වෙස්ටර්න් ඔබෝනමයි සමාගම මං විශේෂ සැලකනවා. ඒ නිසා මේකේ අධ්‍යක්ෂකවරුන්ටත් ස්තුති කරමින්, ඒ වගේ මේ සියලු දෙනාට ප්‍රශංසා කරමින් මේ සමාගමෙන් අපේ ආර්ථිකයට තවත් ශක්තියක් ලැබේවා කියා ප්‍රාර්ථනා කරමින් මගේ වචන සමාපය මං අවසන් කරනවා.